ගෙවුණු සති දෙකක කාලය තුල මෙරටින් වාර්තා වූ වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ වාර්තා වුණා. නොවැම්බර් 22 දා සිට දෛනික කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 700 සීමාව ඉක්මවා වාර්තා වූ අතර ඊයේ වාර්තා වූ ගණන 746ක්. එමෙන්ම දෙසැම්බර් 5 වන දිනට අදාළව තවත් කොවිඩ් මරණ 23ක් තහවුරු කිරීමත් සමග මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 14484 දක්වා ඉහළ ගියා. මෙවන් පසුබිමක එළවෙන උත්සව සමයේ සහ ක්‍රීඩා තරඟ නැරඹීමේදී සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිබඳ අවධානය යොමු කිරීම ඉතා වැදගත් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ක්‍රිකට් මැච් එකක් බලන්න ගියත් මාස්ක් එක දාගන්න අවශ්‍යයි. දුරස්ථභාවය පවත්වා ගන්න අවශ්‍යයි. අපි දකිනවා ජනතාවට මේ කාරණය අමතක වෙමින් පවතිනවා. දැන් තවත් උත්සව සමයක් එනවා. ඒ වගේම සැනකෙළි මෙන්ම ක්‍රීඩා සඳහා යම් කිසි උනන්දුවක් තියෙනවා. මෙහිදීදී තාම කොවිඩ් ලෝකයේ තියෙනවා, කොවිඩ් ශ්‍රී ලංකාවේ තියෙනවා කියන කාරණය අමතක කළොත් ප්‍රභේදය කුමක් වුණා? කොවිඩ් තියෙනවා නම් ඉදිරියේ කොවිඩ් පැතිරෙන්න පුළුවන්. ලබන ජනවාරි මාසයේ මේ උත්සව සමය ඉවර වෙද්දී අර සිංහල අවුරුදු සමය ඉවර වෙලා අපි මූණ දුන්නා වගේ එවැනි ඛේදවාචකයකට නැවත ඇතුල් වීම වළක්වා ගන්න පුළුවන්. ඔමික්‍රෝන් කියන ප්‍රභේදයේ මේකේ විකෘතිතා 32ක් පමණ වාර්තා වෙලා තියෙනවා. එතන ඩෙල්ටා ප්‍රභේදයේ 23යි වගේ, ආල්ෆා ප්‍රභේදයේ 8යි වගේ. දැනට මේකෙන් මරණ වාර්තා වෙලා නැහැ. මේ ඔමික්‍රෝන් කියන ප්‍රභේදය එන්නත් වලට ඔරොත්තු නොදෙනවයි කියලා පැහැදිලි සාක්ෂි දැනට නැහැ. CLC රන් නය. හදිස්සියට පරිස්සම්ම නය. සෙනසුරාදට විරුද්ධයි.